එදා මෙදා තුර ලංකාවේ වැඩිම මුදලකට ත්‍රිවිල් එකක් අලවි වෙනවා. අපි හිතන්නේවත් නැති ගානකට ඒ ත්‍රිවිල් එක ගන්න කාවින්ද? මේක ඇත්තටම කිව්වොත් දැන් අවුරුදු 18ක් වෙනවා ඇවිල්ලා. ඇවිල්ලා අවුරුදු 18ක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මේක අනික 2 ස්ට්‍රෝක්. මේක 2 ස්ට්‍රෝක්. 2 ස්ට්‍රෝක් ඇවිල්ලා අවුරුදු 18ක් වෙනවා. 2006 තමයි වාහනේ නිෂ්පාදිත වර්ෂය. නම්බර් ප්ලේට් එක හැබැයි මේ තාම හිල් කරලවත් නැහැ, විදලවත් නැහැ, මේකට ගහලා තිබෙත් නැහැ. නැහැ. ඒකත් පිටිපස්සේ තියෙන බා ගන්න පුළුවන්. VIS එක ආපු විදිය ඔය. ආපු විදිය. ඔරිජිනල් මයිලේජ් එක තියෙන්නේ කිලෝමීටර් 142යි. එතකොට තාම සීට් කවර්වත් හදලා මොනවත් කරලා නැහැ. කම්පැනියෙන් අරන් ගෙදර ගිහිල්ලා විතරයි. ගෙදර ගිහිල්ලා විතරයි. ආය සෙට් දෙකටවත් ගිහිල්ලා නැහැ වහනේ. පොල්ලලවත් පොල්ලලවත්. ගන්න කලින් පදල බැලුවෙත් නැහැ. ස්ටාර්ට් කරා ඉච්චර. ස්ටාර්ට් කරා ඉච්චර යනවා කියලා හිතුණා. කිසි ප්‍රශ්නයක් නැහැ වාහන ගැන දන්න හින්දා. හඳ ඉතින් හඳනේ. හඳලන් හඳන. ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක කොරියානු භාෂාව ලංකාවටම ඔන්ලයින් නාමල් ගෙදරවත්තගේ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 5000ක් පමණයි. ලියාපදිංචි බිම්මට පහත අංක වලට WhatsApp කරන්න. අයිබෝන් වාසනාවන් හැමෝටම අද නිලම ඉන්නේ පිළිමතලාවේ. අපි කතා කරන්න යන්නේ ත්‍රිවිල් එකක් ගැන. මේක 2006 නිෂ්පාදිතයි. විශේෂත්වය තමයි ෂෝරූම් එකෙන් සල්ලි දීලා අරගෙන ගෙදට එන්න විතරයි හම්බෙලා තියෙන්නේ. එතනින් පස්සේ අඩියක්වත් පැදලා නැහැ. එතකොට අද වෙනකන් ඒක ඒ විදිහටම තියෙනවා. ඒ වගේම සෑහෙන මිලක් වටිනවා. මිල කියන්නම් පටන් ගත්ත ගමන්. එහෙනම් හැම දෙයකටම කලින් මතක් කරන නිලම channel එක subscribe කරන්න. අපි බලමු එදා මෙදා තුර මේ වගේ ලංකාවේ නම් වෙන ත්‍රිවිල් එකක් නැහැ. මේක විතරයි. මේකේ කතන්දරේ මොකද්ද කියලා. මේ තියන්නේ අද නිලමගේ කතාවේ ප්‍රධාන මාතෘකාව. මාත් සමග ඉන්නවා මේ ත්‍රිවිල් එකේ හිමිකාරත්වය දරන පුද්ගලයා කාවින්ද මුතුකැලුම්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. එදා මෙදා තුර ලංකාවේ වැඩිම මුදලකට ත්‍රිවිල් එකක් අලවි වෙනවා. අපි හිතන්නේවත් නැති ගානකට ඒ ත්‍රිවිල් එක ගන්නේ කාවින්ද. මේක තමයි ත්‍රිවිල් එක. පෙනුමෙන් සාමාන්‍ය ත්‍රිවිල් එකක්. මේක ගත්තේ කීයටද? ලක්ෂ 30යි. සාමාන්‍යයෙන් දැන් අලුත් ත්‍රිවිල් එකක් සාමාන්‍යයෙන් වෙළඳපළ යන මිල කීයද? සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් ලක්ෂ 18ක්. ඔව් ඒ වගේ යනවා. රයිට්. එතකොට ලක්ෂ 30ක් දීලා මේක ගන්න මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? මේක ඇත්තටම කිව්වොත් දැන් අවුරුදු 18ක් වෙනවා ඇවිල්ලා. ඇවිල්ලා අවුරුදු 18ක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ මේක අනික 2 ස්ට්‍රෝක්. මේක 2 ස්ට්‍රෝක්. 2 ස්ට්‍රෝක් ඇවිල්ලා අවුරුදු 18ක් වෙනවා. 2006 තමයි වාහනේ ඉස්පාදිත වර්ෂය. 2006. හය. එතකොට කාවින්ද 2006 කියන්නේ නම්බර එක එන්නේ Q නම්බරයක්. Q නම්බර. QH. QH නම්බරේ. අපිට නම්බර් ප්ලේට් දෙක තියෙනවා. නම්බර් ප්ලේට් එක හැබැයි මේ තාම හිල් කරලවත් නැහැ, විදලවත් නැහැ, මේකට ගහලා තිබෙත් නැහැ. නැහැ. රයිට්. එතකොට නම්බර් ප්ලේට් දෙකත් අලුත්ම විදියට තියෙනවා. තියෙනවා. මේකත් එහෙමයි. පිටිපස්සේ නම්බර් ප්ලේට් එක VIC එකවත් අලවලා නැහැ. අලවලා නැහැ. ඒකත් පිටිපස්සේ තියෙන බා ගන්න පුළුවන්. VIS එක ආපු විදිය ඔය. ආපු විදිය. වාහනේට ආපු විදිය. එතකොට කාවින්ද මේක මෙච්චර මුදලක් දීලා ගන්න ඉස්සෙල්ලම මට කියන්න ඇයි එච්චර මුදලක් දීලා ගන්න හේතුව මොකද්ද? ඇත්තටම කිව්වොත් මේ වගේ වාහනයක් ලංකාවට මේකයි. ලංකාවටම එකයි. ඒක දන්න කට්ටිය දන්නවා. දන්නේ නැති කට්ටියට ඒක තේරුම් ගන්න අමාරුයි. මේක දැන් පැදලත් නැහැ කියන්නේ. පැදලා නැහැ. 142යි. 142 කිලෝමීටර පැදලා තියෙනවා. ඔරිජිනල් මයිලේජ් ආපු ටයර් ස්පෑග්. අපි ඒක කියමු දැන් මේකේ දැන් විශේෂත්වය අපි කියන්න එපා. ඔරිජිනල් මයිලේජ් එක තියෙන්නේ කිලෝමීටර 142යි. එතකොට තාම සීට් කවර්වත් කඩලා මොනවත් කරලා නැහැ. එතකොට එක ඇණයක්වත් මාරු කරලවත් නැහැ. තිබ්බ ඔරිජිනල් එනකොට ආපු එකම තමයි. ෆ්‍රී සර්විස් එකක්වත් කරලා නැහැ. සර්විස් එකක්වත් කරලා නැහැ. කිලෝමීටර 142යි නේ තාමත්. එතකොට අපි කියමු මේකේ දැන් මේකේ තියෙන දැන් වර්තමානයේ ඉන්නේ 4 ස්ට්‍රෝක් 3 wheel නේ. මේකේ තියෙන විශේෂත්ව ටික අපි දන්නවා. මේකේ තියෙන වෙනම විශේෂත්වයක් අපිට ඒ ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ. මේක 2 ස්ට්‍රෝක් කියන්නේ මේ වාහන අන්තිමේට ආවේ 2006 ඉවරුණානේ. ඒ 6 අන්තිම 2 ස්ට්‍රෝක් එක තමයි මේක. QH නම්බරේටත් මාකට්. අනික මේ 2 ස්ට්‍රෝක් වාහන මේ වගේ වාහනයක් අද කාලේ හැටියට මෙහෙම තිබ්බා කියන්නේ ලොකු දෙයක් නේ. ලොකු දෙයක්. එතකොට මේකේ එන්ජින් එක, එතකොට බැටරිය ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. ඒ ඔක්කොම ආපුවා තියෙන්නේ. ආපුවා තියෙන්නේ. බැටරියවත් මාරු කරලා නැහැ. එතකොට ආපු බැච් කම්පැනිෙන් එන බැච්. ඔය බැච් ඔක්කොම කම්පැනිෙන් ආපු බැච් සියල්ලම තියෙන්නේ. කම්පැනිෙන් ආපු බැච් ඔක්කොම තියෙන්නේ. සීට් වල පොලිතින් ඉඳන් අංග සම්පූර්ණ. එතකොට ඇතුලේ තියෙන එක වයරයක්වත් මාරු වෙලා ඒ කියන්නේ මේක ගත්ත ගමන් ගෙඩිය පිටින් එහෙම්මම තමයි. එතකොට ලක්ෂ 30කට ඔයා මේක ගන්න කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැතුව මේක තිබ්බේ කොහෙද? මෙච්චර දවසක් හොල්ලන්නවත් නැතුව. මාතර දෙනියයි තමයි මේ කොහෙද මේ?
සූර්යවක තමයි තිබ්බේ වාහනේ. අංකල් කෙනෙක්ගේ වාහනේ. අපි ඒ කතාව කියමු බලන් ඉන්න කට්ටිය. කොහෙන්ද ආවේ කියලා කවුරුත් දන්නේ නැහනේ. කඩයක් කරන අංකල් කෙනෙක්ගේ. ඒ අංකල් වාහනේ අරගෙන ටික දවසක් ගියාට පස්සේ එයාගේ පුතා නැති වෙලා තියෙනවා. ඒ නැති වුණාට පස්සේ වාහනේ පදින්න නැතුව එහෙ දාලා තිබිලා. අංකල්ම කියලා මේ මේක පරිස්සම් කරපු වාහනයක් නෙවෙයි. ගියේ ඇතුලේ ඔය දාලා තිබිලා ඔටෝ පරිස්සම් කළ වාහනේ. ඔටෝ පරිස්සම් කළා කියන්නේ යා පිහලා කරලවත් මොකුත් නැහැ. ඒ කියන්නේ පරණ ෆොටෝ එහෙම තිබිලා තියෙනවා. පරණ ෆොටෝ වල තියෙනවා කඩේ තොපි බෝතල් පාව සීට් එකට දීලා තිනවා. ඒ ෆොටෝ එතකොට දූවිලි වහලා තියෙන ඒවා ඒ ඔක්කොම තියෙනවා. පැදලම නැහැ. ඒ කියන්නේ 2007 ඉඳන් ලයිසන් එකත් මේ තියෙන. 2024 ටම ගත්ත සිනා තමයි කරේ. ඔව්. 2024 තමයි. එතකොට ඒ කාලේ ඒ අංකල් එච්චර කාලයක් වාහනේ තියාගෙන හිටියා. අර කතන්දරෙන් පස්සේ ඒ කියන්නේ පුතාගේ අභාවයෙන් පස්සේ ඔල්ලන්නේවත් නැතුව මුකුත් කර නැතුව වාහනේ ඒ කියන්නේ මං හිතන්නේ ගෙදරට පැදගෙන ආපු ටික විතරයි. විතරයි. කම්පැනියෙන් අරන් ගෙදර ගිහිල්ලා විතරයි. ගෙදර ගිහිල්ලා විතරයි. ආය සෙඩ් එකකටවත් ගිහිල්ලා නැහැ වාහනේ. හොල්ලලවත් නැහැ. එතකොට ඒ අංකල්ගෙන් පස්සේ තමයි මාතර වාහන බිස්නස් කරන මගේ යාළුවා සිනා. සිනා ගත්තේ එයාගෙන්. ඊට පස්සේ එයාගෙන් ඔයා ගන්නවා. සිනාගෙන් රොෂන් නැය ගත්තේ ගාල්ලේ. රොෂන් නැය මං ගත්තා. ආරයිට්. එතකොට 130කට අද කාවින්දාතට එනවා මේ වාහනේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ත්‍රිවිල් එකට 130ක් වියදම් කරන්නේ ඇයි? වනිනවා එකෙක් කට්ටිය බැලලා දාලා තිබ්බා හොඳ කියලා දාලා තිබ්බා. ඒක ඉදින් මට ප්‍රශ්නයක් නැහැ. මන්නේ මේ වාහනේ වටිනාකම දන්නේ. වටිනාකම දන්නේ. එතකොට ඒ වටිනාකමක් තියෙන හින්දා තමයි ගන්නේ. මේක එක පැත්තකින් කිව්වොත් මුළු අංගාරම ලෝකෙට මේකයි. ලෝකෙට මේකයි. ලෝකෙට මේකයි ඉතින්. මේ වගේ එකක් තියෙනවා නම් එක්ක දැන් වැටෙන්න ඕනේ. ඔව්. FB අනම්මනම් වල වැටෙන්න ඕනේ. දැන් කොහෙවත් මේ වගේ එකක් නැහැ. ඔව්. එතකොට දැන් මෙතන අපි ડોකියුමන්ට් ගැන කතා කරනකොට දැන් මෙතන තියෙනවා වාහනේට හම් වෙන ගන්නකොට මේ තියෙන වාහනේ ඔරිජිනල් පොත නේද? ඔව්. ෆිනෑන්ස් එකක්වත් ගිහිල්ලා නැහැ. කට්ටියට පෙන්නව ෆිනෑන්ස් එකක්වත් ගිහිල්ලා නැහැ. කෑෂ් කරලා අරන් ආවිල්ලා තියෙනවා. ඔව්. ඔරිජිනල් පොත ඒ කාලේ එන නිල් පොත. නිල් පොත. ෆිනෑන්ස් අනම්මනම් පරම අයිතිකරු සඳහන් ඒ කිසිම දෙයක් නැහැ. කාටවත් ගිහිල්ලත් නැහැ. එකම අයිතිකරුවට තමයි තිබිලා තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා තව මේ මොනවද මේ කාවින්ද අපි මතක් කරමු. මේ තියෙන්නේ වාහනේ මිලදී ගන්නකොට මේ බිල් එහෙම නේද තියෙන්නේ? ඔව් අනම්මනම් ලියකියවිලි. ලියකියවිලි ගත්ත ලියකියවිලි. මේ ඒ ඔක්කොම දේවල් ටික තියෙන්නේ මේ පැත්තේ අපි තව දෙනවා. VIC. ඔරිජිනල් ඒ වගේම ගන්නකොට ගත්ත ආදායම් බලපත්‍රය. මේ පළවෙනි ආදායම් බලපත්‍රය. පළවෙනි ආදායම් පත්‍රය ඒ දවස්වල 2007-08 පළවෙනි ආදායම් බලපත්‍රය. පළවෙනි ආදායම් පත්‍රය. එතකොට මේ වාහනේට දෙනේවා නේ වාහනේ මිලදී ගන්නකොට ආයතන විසින් වාහනේට දෙන අර අත්පොත් ටික ඒ දේවල් ඔක්කොම මේ තියෙන්නේ. ඒ සම්පූර්ණ දේවල් සියලු ලියකියවිලි දෙනවා. ඒ විදිහට හැමම තියෙනවා. දැන් අද කාලේ නම් ওই වගේ වාහනයක් දැන් අපි තුමු මේ නම්බරයක් අද කාලේ හොයාගත්තොත් මන් නම් හිතන්නේ මේ ලියකියවිලි ඇති කියලා. ඒ වගේම කවින්ද මේ දැන් මෙතන මේ කප් දෙකයි ටූල් කිට් එකයි තියෙනවා. මේකත් ඔරිජිනල් මේකට හම්බ වෙනේවද? ඔව් කම්පැනියෙන් දෙනවා. කම්පැනියෙන් දෙනවා ඒ කාලේ. ගන්න දවසේ තමයි මේ ඔරිජිනල් වාහනේටනේ යතුරු සෙට් එක. යතුරු සෙට් එක. යතුරු පොඩි යතුරු ඉඳන් සියලුම යතුරු ටික තියෙනවා. ඔරිජිනල් වාහනේට දෙනවා. එතකොට මේ කප් දෙක මේ දෙක තමයි දැන් ඉන්න අය නම් දන්නවත් දන්නෙත් නැහැ. මේ ටූ ස්ටොක් වාහනේට එන ටූටි කෝටි පෙයි ටූටි මේ පොඩි බොට්ටල් එකයි. ආ ඒ කියන්නේ මේ කියන්නේ මේකට ටූටි දාන්න ගන්නකොට දෙනවා. ඔව් ටූ ස්ටොක් වාහනේට ටූටි දාන්න ඕනේ. ඔව් ටූටි දාන්න ඕනේනේ. මේ දෙක තමයි මේ ඔරිජිනල්ම එන දෙක. ඔරිජිනල්ම ඒ කාලේ දෙන දෙක. ඒ කියන්නේ මේ පාවිච්චි කරලවත් නැහැ. පේනවනේ. ඔව් එහෙම්මම තියෙනවා. ආයි රයිට්. එතකොට ගන්නකොට හම් වෙන සියලුම අංග උපාංග ලියකියවිලිත් එක්ක තමයි මේ ත්‍රී රෝද රථය තියෙන්නේ. කට්. එතකොට දැන් මේක තියාගෙන මොකද කරන්නේ? මන්ද? ඔව්. තියාන බලනවා ඉතින් මොකද තත්ත්වය කියලා. ආසාවට ගත්තේ. ආසාවට ගත්තේ. දැන් මේක ගෙනාවම අපි දැක්කා මේක විවිධ ගණන් වලට මෙහෙම ත්‍රිවිල් එක ගිහිල්ලා අන්තිමට 130කට කෙනෙක් අතට මේ ත්‍රිවිල් එක ඇවිල්ලා කියලා බලනකොට තමයි අපිට කාවින්දව හම් වෙන්නේ. අපිට ඇත්තටම උත්තරයක් ඕනුනේ. අපි මේ කතාව සමහර අයට කියනකොටත් 130ක් ත්‍රිවිල් එකකට. ඇයි? ඒකට උත්තරේ හොයාගන්නනේ අපි එන්නේ. එතකොට ඒකට උත්තරය තමයි වාදින් ඉස්සෙල්ලා කියවෙන්නේ. මේ වාහනේ මේක විතරයි ලෝකෙටම. ලෝකෙටම එකයි. ඔව් ලෝකෙටම එකයි. එතකොට මේ කන්ඩිෂන් තියෙන මේ ડોකියුමන්ට්ස් තියෙන මේ කිසිම ඇණයක්වත් මාරු කරලා නැති ගෙඩිය පිටින් මේකේ තියෙන එක මේක විතරමයි තියෙන්නේ. එතකොට මේකේ වටිනාකම දන්නේ මම. මේ වාහනේ ඔයගෙන් ඉල්ලන්නේ නැද්ද? ඉල්ලනවා. ඒ කියන්නේ ඔයා ගත්තරත් වඩා මුදලකට ඉල්ලනවා ඇති. ඔව් දැනට 32කට ඇවිල්ලා තිනවා.
බලනවා ඉතින් මොකද වෙන්නේ කියලා. තව කාටවත් කියලා නැහැ. දෙන්න හිතලක් තියෙන්නේ. දෙන්න හිතකුත් නැහැ. අර ගෙදරින් නම් බයිනවා බොරු වැඩක් නේ ඇත්තටම අරකද මේකද කියලා. නමුත් වටිනාකම දන්නේ වා. වටිනාකම දන්නේ මන්නේ. ඊට වඩා වැඩි මිලකට ආවොත් දෙනවද? බලනවා කල්පනා කරලා දෙන්නත් දුකයි. ඉතින් මේ කාවින්ද ඇත්තටම මේ හේතු හොයාගෙන අපි ආවේ. එතකොට බලපුවාම අපේ භාෂාවෙන් කොල්ලොන්ගේ භාෂාවෙන් කියනකොට චීස් කෑල්ල වගේ තියෙනවා. කිලෝමීටර් 142යි සර්විස් එකක්වත් කරන්න උවමනාවක් නැහැ. අඩුවතර පෙට්‍රල් ගහන්නවත් ගිහිල්ලා නැහැ මේක. ෂෝරූම් එකේ ඉඳලා ගෙදර අරන් ආපු ටික විතරයි. ඔයා මේක එහෙන් අරන් ආවේ කොහොමද? ලොරි එක පටන් අරන් ආවා. ලොරි වල පටන් ආවා. ඒත් පැද්දයක් නැහැ. පැද්ද නැහැ. ගන්න කලින් පැදලා බැලුවද? නැහැ. ගන්න කලින් පැදලා බැලුවෙත් නැහැ. ස්ටාර්ට් කරා එච්චර. ස්ටාර්ට් කරා එච්චර යනවා කියලා හිතුණා. කිසි ප්‍රශ්නයක් නැහැ වාහන ගැන දන්න හින්දා. හඬ ඉතින් හඬනේ. හඬලන් හඬ. ඉතින් ලංකාවේ දාම දාතුර අපි දන්න විදිහට වාර්තා වෙන විදිහට නෙවෙයි ඇත්තටම මේ වගේ දෙයක් මෙච්චර මුදලකට ත්‍රිවිල් එකක් විකුණුනා කියනවා නම් අද වෙනකොට ඔයා කිව්වා වගේ වැටලා තියෙන්න ඕන ඕකට වඩා මේක ගියා කියලා. නමුත් ඔරිජිනල්ම තත්ත්වයේ තියෙන දාම දාතුර මේ ලංකාවේ වැඩිම මුදලකට ලක්ෂ 30කට අලෙවි වෙච්ච ත්‍රිවිල් රථය තමයි මේ. එහෙනම් අද ලංකාවේ එදා මෙදා තුර කරේ මේ වචනෙමයි කියවෙන්නේ එදා මෙදා තුර මේ වගේ ගානකට නම් ත්‍රිවිල් එකක් විකිණලා නැහැ. ලක්ෂ 30කට විකිණිච්ච ලක්ෂ 30කට අරන් ආපු Q නම්බර් QH නම්බරේ QH 9794 ත්‍රිරෝද රතය තමයි මේ. මේකේ තියෙන ලොකු වටිනාකමක් ඒකේ ඉඳ තමයි මේ ගානකට මේක විකිණෙන්නේ. මීටත් වඩා මුදලකට මේක ගන්න බලන් ඉන්න කට්ටිය ඉන්නවා. ඉතින් අද වර්තමානයේ මේකේ අයිතිකාරය වෙන්නේ කාවින්ද මුතු කැලොක්. ඉතින් ගාවින්ද බොහොම ස්තුතියි අපිට අවස්ථාවක් දුන්නට ඔයත් එක්ක කතා කරන්න. මේකේ ඇත්ත කතාව මොකක්ද කියලා අපේ යාට දැනගන්න වැඩසටහනක් කරන්න තමයි අපිට තුනනේ. ඒකට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. එහෙනම් ආයිබුවන් අපි තවත් දවසක හම්බ වෙමු. ඉතින් අපි විශේෂ දේවල් අරන් එන්නේ. අද අරන් ආවේ විශේෂ කතාවක්. ඔයාලා එක පැත්තකින් ප්‍රශ්නයකට තුඩු දුන්න හේතුව මොකක්ද කියලා අපි දන්නවා. ඒකට උත්තරයක් තමයි අපි අරන් ආවේ. එහෙනම් විශේෂ දෙයක් තියෙනවා නම් අපිට කියන්න. අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලමේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ගිහින්නම් හැමෝටම සුබ දවසක්.